පළමුවන දේව ප්‍රකාශනය උත්පත්ති පොතෙන් උපුටාගත් පාඨයකි. දෙවියන් වහන්සේ නෝමාටද ඔහුගේ පුත්‍රයන්ටද කතා කොට මෙන්න මම නුඹලා සමගද නුඹලාගේ පෙළපත සමගද නුඹලා සමග නැවෙන්නෙක් මුන සියලු ජීවමාන සතුන් වන පක්ෂීන් ගව මහීෂයන් හා මුර්ගයන් සමගද ගිවිසුමක් පිහිටුවමි. නුඹලා සමග පිහිටුවන ලද කිවිසුම වන්නෙහි මින්පසු කවදාවත් ජල ගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ කරනු නොලබන බවත් මින්පසු කවදාවත් ජල ගැල්මකින් මහ පොළව වනසනු නොලබන බවත් යයි වදාළසේක. තවද දෙවියන් වහන්සේ කතා කොට මාහා නුඹලාද නුඹලා සමග සිටින සියලු ජීවමාන සතුන්ද අතර මතු සියලු පරම්පරාවන් සඳහා මා පිහිටුවන ගිවිසුම් ලකුණ නම් මෙයයි. බලකුළුවල මම මාගේ දේතුන්න තබමි. මහා ලෝකයා අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ එය වන්නේය. පොළොවට ඉහළින් බලකුළු පැමිණ බලකුළු අතර දේතුන්න දිස්වන කල මහා නුඹලාද සියලු ජීවමාන සතුන්ද අතර මින්මතු කවතාවත් ජල ගැලීමකින් සියලු ජීවමාන සතුන් විනාශ නොකිරීමට පිහිටුවාගත් කිවිසුම සිහි කරන්නෙමි. දේව වචනය මෙසේය. සමිදුනේ ඔබ වහන්සේගේ මාවත් මට පැදිලි කළ ක්‍රියා මාර්ගය මට හිලිකල මෙනව ඔබේ මාව මට පැහැදිලි කළ මෙනව ඔබේ සත්‍ය අනුව මාගෙන ගිය මෙනව මට එය ඉගෙනුව මෙනව මන්ද ඔබ මාගේ විමුක්තිදායක දිවිනානෝය දවස පුරා ඔබ එන මග බලා සිටිමි. සමිදුනේ ඔබ වහන්සේගේ මාවත් මට පැදිලි සමිදුනේ ඔබේ කරුණා ගුණයත් තිරපෙමත් සිහි කළමෙනව මේවා ඔබේ චිරාගත ගුණාංගයෝය. සමිදුනේ මාගේ යොවුන් වියේ පාපද අපරාධද සිහි නොකළ මැනව සමිදුනේ ඔබේ යහපත් කමද මහකරුණාවද අනුව මා සිහි කළ මැනව. සමිදුනේ ඔබ වහන්සේගේ මාවත් මට පැදිලි සමිදානු යහපත්ය අවංකය එතුමානු පවතුන් හට යායුතු මාර්ගය උගන්වනසේකය.
එතුමානෝ නිහතමානී අය යුක්තියෙහි හසුරුවනසේක එතුමානෝ යටහත් පහත් අයට තම මාර්ගය උගන්වනසේක සමිදුනි ඔබ වහන්සේගේ මාවත් මට පැහැදිලි කළ වෙනවා දෙවන දේව ප්‍රකාශනය පේදුරුතුමන් විසින් ලියන ලද පළමුවන හසුනින් උපුටාගත් පාඨයකි ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දෙවිපිදුසේක උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දෙවිපිදුසේක උන්වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූසේක ආත්මික ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූසේක එම ආත්මික ස්වභාවයෙන් උන්වහන්සේ ගොස් සිරගේ සිටි ආත්මයන්ට ප්‍රකාශ කළසේක ඔහු වනාහි නෝවාගේ කාලයේදී ඔහු නැව සාදන අතර දෙවියන් වහන්සේ ඉවසිල්ලෙන් සිටියදී උන්වහන්සේට අකීකර වූ ආත්මයන් වෙති ඒ නැවට ඇතුළු වූ ස්වල්ප දිනෙක එනම් අට දිනෙක වතුරෙන් ගලවනු ලැබුවෝය මෙහි වතුර යන්නෙන් අදහස් කරනු ලබන්නේ අපට ගැලවීම ලබා දෙන බෞද්ධ ස්නාපනයයි එය වනාහි ශරීරයේ කිලුටු සේදීමක් නොව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය කරන කොටගෙන නිදොස් හෘදයේ සාක්ෂියකින් දෙවියන් වහන්සේට කරන පොරොන්දු වාක්‍ය උන්වහන්සේ ස්වර්ගයට වැඩම කර දෙවියන් වහන්සේගේ දකුණත වැඩ සිටිනසේක දේවදූතයෝද බලතාවයෝද අනුභවයෝද උන්වහන්සේට යටත් කරනු ලැබූහ දේව වචනය මෙසේය ශිදෝ මාක්තුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි එම ඇසිල්ලෙහි ආත්මයානෝ උන්වහන්සේ පාලු කරයට පැමිණ වූසේක උන්වහන්සේ සාතන් විසින් පරීක්ෂා කරනු ලබමින් දින 40ක් පාලු කරෙහි විසූසේක උන්වහන්සේ වන සතුන් අතර විසූසේක දේව දූතයෝ උන්වහන්සේට උපස්ථාන කළහ ජොහන් හිරබාරයට ගනු ලැබූ පසු ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුබ අස්න දේශනා කරමින් ගලීලයට වැඩියසේක ඒ දේශනාව මේය නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්නය පසුතැවි සිත හරවා ගන්න සුබ අස්න අදහා ගන්න යනුයි ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය අද දවසේ සුපුවතේ තේමාව වන්නේ අපි ආත්මිකද අපි ශාරීරිකද කියන එක අපි දන්නවා මිනිස්සයා ආත්මික වගේම ශාරීරික වෙනවා අපි ඉංග්‍රීසියෙන් කියනවා a spiritual being and a physical being එතකොට මේ කියන ශාරීරිකත්වය නිසා අපිට තිබෙනවා ශාරීරික අවශ්‍යතාවයන් තිබෙනවා ඒ වගේම ශාරීරික දුර්වලතාවයන් තියෙනවා ශාරීරික ශක්තියින් තියෙන. ඒ වගේම සෑම මිනිසියෙක් තුළම මේ ආත්මික භාවය තිබෙන නිසා ආත්මික අවශ්‍යතාවයන් තිබෙනවා. ඒ වගේම ආත්මික ශක්තියින් වගේම දුර්වලතා තිබෙනවා. දැන් මේ විදිහට මිනිසා ආත්මිකව හා ශාරීරිකව ඒකාබද්ධව සිටින නිසාම අද දවසේ දේව වචනය කැඳවනවා හිතන්නට ගැඹුරින් මෙනෙහි කරන්නට මම වඩා ආත්මිකද වඩා ශාරීරිකද වඩා ශාරීරික වුණොත් අපි මේ ලෝකයට ගොඩාක් බර වෙනවා මේ ලෝකයේ ගැන දේවල් හිතන්න පටන් ගන්නවා හැබැයි ස්වාමින් වහන්සේ කැඳවන්නේ වඩා ආත්මික වන්නයි මේ ලෝකයේ තුල ශාරීරික මිනිසෙක් කෙරෙහි ජීවත් වෙනවා නමුත් ඔබේ මගේ ජීවිතයේ පැවැත්ම තිබෙන්නේ ආත්මිකත්වය තුල විශේෂයෙන්ම මේ චතාරික කාලේ පළමුණ ඉරු දින අද දවසේදී ස්වාමින් වහන්සේ කැඳවනවා ආත්මික ජීවිතයේ පෝෂණය කරගන්නට මේ ආත්මික ජීවිතය ශක්තිමත් කරගන්නට
विमगे आत्मिक जीवित यम यम दुर्वलता तिबिनवना ये दुर्वलता शक्ति इन बावट पत्करगा अने सहिषुदो पावल तुमा संधान करान्ने मे चतारिक कालय प्रसाद जनक कालयक फेवरबल टाइम वगेम मे गैलवी मे कालयक टाइम ऑफ सैलवेशन स्वामी वहन से आराधनी पीटी गाने मेवर चतारिक कोहमद ओबमा गैलवी मे कालयक करगान्ने अपगे आत्मय वर्धने करगान्ना कालयक करगान्ने कोहमद अपी मे कालय वरप्रसाद जनक कालयक करगान्ने ये संधा सुदो सुविशेषी क्रिस्तुन वहन से अपट मग पेन्वन अलुबदादा देव वचने तुल पहदिलिव प्रकाश कला वडा वडा याज्ञा करात्मिक जीवित मे काले पोषणे करगन वेनदट वडा याज्ञावट यमुन मो प्रया वगेम कीन मे काले दी वेनदट वडा उपवासय फास्टीन उपवासे तुल जीवत्वेन एवगेम आराधना करनवा वेनदट वडा मे आत्मिक जीविते पोषणे संधात अपे सहोदर जनतावगे शक्ति उदिसात वडवडा परित्यागीवान एन क्रमवेदे पहदिली मेम चतारिक कालय वरप्रसाद जनक कालय करगानना यदुम उपवासय सह परित्यागे प्रया फास्टिंग एंड चैरिटी मे पी एफ सी जीवित क्रमय पी एफ सी लाइफ स्टाइल कथुल ओबोमाव कैंदवनवा ओबे मगे आत्मिक जीविते पोषणे करगन्न आत्मिक जीविते दुर्वलता नैति करगन ओबे मगे आत्मिक जीविते शक्ति अक्बावट पात करगन अन्ने शक्ति तुल ओबट मट पुलवांग वेवी ओबे मगे शारीरिक जीविते शक्तिमत करगन्न पोषणे करगन्न मेन्न मे संदहा ओबट लबेन आराधनयै अद देव वचने अरगनेन ए आराधनावट पिलितुरु दीम ओबमा सतुई जेसु पीटाई